1999 ගෙනාවා පඩද අවුරුදු 40ක් පරණ. යාවත් කාලීන කරන්න ඕන. මාසෙක හමාරකට විතර කලින් පාර්ලිමේන්තුවේ කතා කරනකොට විපක්ෂ නායකතුමා මේ සංශෝධන වලට කැමති වුණා. එතුමා කිව්වා මේ යෝජනා සහන පැකේජයක් මේක හොඳයි. අපි කොමිටියක් දාලා අපි අවශ්‍ය සංශෝධන ටික කරමු කියලා එතුමා පාර්ලිමේන්තුවේ කිව්වා. දැන් පසුගිය සතියේ එතුමා කිව්වා මේක කිසිසේත්ම කරන්න ඉඩ අරින්නේ නැහැ. එතුමා විතරක් නෙමෙයි මේ පක්ෂයේ අනිකුත් අයත් මේ මතය ඉදිරියට අරන් ගත්තා. විරුද්ධ වීමෙන් ඒ අය පෙන්වන්න හදන්නේ ගෝලීය ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා නීති අනවශ්‍යයි කියන එකද කියලා මම එයාගෙන් අහන්න කැමති. ප්‍රතිත්‍රස්ත පනතේ වැදගත්කම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා. හමුදාවට පුද්ගලිය අත්අඩංගුවට ගන්න බෑ. පොලිසියට විතරයි ඒක කරන්න පුළුවන්. නමුත් මේ පරද සම්මතු වුණයින් පස්සේ හමුදාවට වුණත් පුළුවන් සෝදිසි කළා පුද්ගලිය අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙන්න. ඒක හොඳ නැද්ද? මේ ත්‍රස්තවාදය බඩලන්න වැදගත් පියවරවල් මෙව්වා. ත්‍රස්තවාදීන්ට මරණ දඬනය නියම කරනවට විපක්ෂ විරුද්ධද? හමුදාවට සෝදිසි කළා අත්අඩංගුවට ගැනීම කරනවට විපක්ෂ විරුද්ධද? ගෝලීය ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන්ට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට විපක්ෂ විරුද්ධද? ඒ ප්‍රශ්න වලට ලබන සතියේ උත්තර දෙන්න කියලා හදිසි නීතිය ගන්නවා විපක්ෂයේ උත්තර. මිනිස් ඝාතනයන් සිදුකරන ත්‍රස්තවාදීන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මරණ දඬුවම ලබා දිය නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ නඩුවක් දැම්මහම ශ්‍රේෂ්ඨාධිකරණයට අපිට පෙන්වා දුන්නේ මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මිනිස් ජීවිත නැති වෙලා තිබුණත් මරණ දඬනය නියම කරන්න බෑ කියන එක රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි. මේ නීති රීති අවශ්‍යයි. යාවත් කාලීන කරන්න අවශ්‍යයි.